අයිබෝවන් කියලා ඔගොල්ලෝ අපේ වොන්ඩර් ඔෆ් හිස්ටරි චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ පුරාවිද්‍යාවේ විද්‍යාත්මක ක්‍රම භාවිතය සම්බන්ධව. අපි දන්නවා දැන් අපි කතා කරලා තියෙනවා පුරාවිද්‍යාව කියන්නේ මොකද්ද, පුරාවිද්‍යාවේ විෂයන් මොනවද කියලා අපි කතා කරලා තියෙනවා. ඉතින් මේ පුරාවිද්‍යාවේ විද්‍යාත්මක ක්‍රම කියපුවාම ඕගොල්ලෝ දන්නවා පුරාවිද්‍යාව, මං කිව්වා පුරාවිද්‍යාව කියන්නේ ඇත්තටම තනි විෂයක් නෙවෙයි කියලා. පුරාවිද්‍යාව කියන්නේ ඇත්තටම විද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් වර්තමානයේ වෙද්දී පුරාවිද්‍යාව බහුශ්‍ය මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක තුලින් ඓතිහාසික කියන්නේ අතීතය අපි විශ්ලේෂණය කරද්දී මේ පුරාවිද්‍යා පර්යේෂණවලට භාවිතා කරන විද්‍යාත්මක ක්‍රම මොනවද කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්න කැමති. ඉතින් අපි ගත්තහම මොකද්ද මේ පුරාවිද්‍යාව ගැන අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. පුරාවිද්‍යාව කියන්නේ පුරාවිද්‍යාව අධ්‍යයනය කරලා ඒකේම පසුබිම් මොනවද කියලා හොයනවා. ඊට පස්සේ අධ්‍යයනය ක්‍රම ඒක හතදා බැලීම් කරනවා. ඊට පස්සේ ඒ හම්බ වෙන දේවල් අපි ඇනලයිස් කරනවා. අස අපි යම් කිසි නිගමනය කරන මෙන්න මේ කාලයට අයිති, නැත්නම් මෙන්න මේ කාලයට මේ මේ අයිති වෙන්න පුළුවන්, නැත්තම් මේ වගේ නිර්මාණය කරලා තියෙන්න පුළුවන් කියලා අපි විවිධ මත අදහස් පළ කරනවා. ඉතින් අපි ගත්තහම පුරාවිද්‍යාවේ භාවිතා කරන විද්‍යාත්මක ක්‍රම ගත්තොත් අපිට පුරාවිද්‍යාව පදනම් වෙලා තියෙන්නේ ඇත්තටම විද්‍යාත්මක ක්‍රම මත පදනම් වෙච්චි විෂයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට පුරාවිද්‍යාව මේ විවිධ ප්‍රශ්න අසමින් පුරාවිද්‍යාඥයන් විවිධ උපකල්පන දෙක තමයි කටයුතු කරන්නේ. එතකොට පුරාවිද්‍යාව මේ කැණීම්, අපි දැන් හිතපු කැණීම් ස්ථානයක් හොයාගන්න. කොහොමද මේ කැණීම් ස්ථානේ හොයන්නේ? අපිට හිතුණ තැන්වල කැණීම් කරන්න බෑ. අපි ඒ සඳහා විවිධ ක්‍රමෝපායන් යොදා ගන්නවා. ගවේෂණ කරලා ඊට පස්සේ ප්‍රදේශයේ මොන වගේ අපිට හම්බ වෙන දේවල් එක්ක අපි යම් යම් කිසි නිගමනවලට එළඹෙනවා. ඉතින් වර්තමානයේ වෙද්දී මේ සඳහා තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා. ඒ වගේම තමා මේවා මේ අපි ගත්තහම විවිධ ක්‍රම මත, දැන් අවන් කියවන විවිධ දේවල් විද්‍යාත්මක ක්‍රම කියපුවාම අපි භාවිතා කරනවා. මම මෙතන කතා කරලා මෙතන පෙන්නලා තියෙන්නේ කොහොමද විද්‍යාත්මක විෂයක් විදිහට අපි විද්‍යාගාර පර්යේෂණ සඳහා විවිධ දේවල් විවිධ උපකරණ යොදා ගන්නවා. ඉතින් ඒකට ගත්තහම ඔයගොල්ලෝ දන්නවා මේ මයික්‍රොස්කෝප් එක හැමෝම දන්නවා විවිධ අධ්‍යන කටයුතු සඳහා යොදා ගන්නවා. ඊළඟට අපි ගත්තොත් අයිසොටෝප් ඇනලිසිස් වගේ දේවල් වලට ගන්නවා, මේ ඉන්ටරක්ෂල් කපල් ප්ලස්මා මාස් ස්පෙක්ට්‍රෝමීටර් ICP-MS, ඊළඟ රාමන් ස්පෙක්ට්‍රස්කෝපි, එක්ස්රේ, XRF, XRD, ඔය වගේ අපිට ගොඩක් දේවල් විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා. මේවා අපිට ගොඩක් අලුත් දේවල් වෙන්න පුළුවන්. නමුත් අපි මේ විද්‍යා විෂය හදාරණ ඒ වගේම අපේ ලංකාව වගේ ගත්තහම අපි මේ වගේ දැනුම කරා යනවා ප්‍රමාණය අඩුයි. නමුත් විවිධ ආයතන මගින් අපිට මේ වගේ දේවල් කරන්න, කාල නිර්ණ ක්‍රමවලට යන්න වගේ දේවල් විවිධාකාරයෙන් අපි භාවිතා කරනවා. ඊළඟට ඇත්තටම පුරාවිද්‍යාව කියන්නේ විද්‍යාත්මක විෂයක්ද? අපිට ගන්න පුළුවන් කියන්නේ මේ මං කියවන විද්‍යාව විෂයත් එක්ක සම්බන්ධ වෙලා ඇත්තටම ආකියොලොජි කියන්නේ නැත්තම් පුරාවිද්‍යාව කියන්නේ විද්‍යාත්මක විෂයක් කියලා කිව්වා නේද? එතකොට අපිට මේ පුරාවිද්‍යාඥයන්ට ඇති වෙන ප්‍රශ්නවලට විවිධ නිර්ණායක යොදා ගන්න. ඉතින් මේවා යොදාගෙන මේවට පිළිතුරු හොයන්න කටයුතු කරනවා. එතනදී අපි කතා කරනවා කොහොමද මේ, ඒ කියන්නේ අපිට හම්බ වෙන කාලෙනින්, ඒ කියන්නේ මෙටීරියල් කොහොමද, මේවා කැරක්ටරයිස් කරන්නේ කොහොමද, මේකේ ටෙක්නොලොජි එක කොහොමද, මේකේ ඔරිජින් එක කොහොමද, කියන ආරම්භය මොන වගේද. එතකොට අපි ගන්නවා ඩේටින්. ඩේටින් කියපුවාම කාල නිර්ණය මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ, නිරසම නිරීක්ෂණය කරනවා නේද? අපිට හම්බ වෙන පුරාවස්තු අපි නිරීක්ෂණ කටයුතු වල කරන. ඊළඟට පැරණි පරිසරය, පැරියෝ එන්වයරන්මන්ට් කොහොමද පරණ පරිසරය තිබ්බේ, ඊට මේවා ආරක්ෂා කරන්නේ කොහොමද, නැත්නම් කන්සර්වේෂන් සංරක්ෂණ කටයුතු මොන ආකාරයෙන්ද කරන්නේ.
ඊටසේ මේවට ඇති වෙනවා ඩිටෙක්ෂන් ඩිටෙක්ෂන් ඔෆ් ද රිමේන්ස් අවශේෂ හඳුනා ගන්න කොහොමද. ඊටසේ මේකට අපි ප්‍රශ්නාවලියක් සකස් කර ගන්නවා, questions of formulations and hypothesis development. උපකල්පිත සංවර්ධනය කළා ඒවා කොහොමද මේ උපකල්පිත නිගමන මේ විසඳගන්නේ කියලා මේ කරනවා. ඊළඟට experimental and collecting data, මේ data අත්හදා බලන්න නැත්නම් මේවා කොහොමද දත්ත එකතු කරගන්නේ කියලා අපි කතා කරනවා. ඊළඟට analyzing result, ප්‍රතිඵල විශ්ලේෂණය කරන්නේ කොහොමද කියලා. ඊළඟට drawing conclusion, කොහොමද නිගමන මේ උකහාගන්නේ කියලා. ඉතින් මං කියුවනේ දැන් පුරාවිද්‍යාව කියන එක අපි සාමාන්‍ය ජනතාවත් අපි දැනගන්න ඕනි විෂයක්. එතකොට මේවා කොහොමද කාල නිර්ණය කරන්නේ, මේවා අපි කියනවා මේ අවුරුදු 50,000ක් පැරණීට කොහොමද අපි මේ දේවල් කියන්නේ. ඉතින් මේ සඳහා විවිධ දේවල් පාවිච්චි කරනවා. කොට මේ මානව අතීතය අවබෝධ කරගන්නට අපි ක්‍රමානුකූලව සහ විශ්වාසදායක කාර්යයන් ඉටු කරනවානේ. එතකොට මේකට පුරාවිද්‍යාත්මක විද්‍යාත්මක ක්‍රම භාවිතා තුළින් ප්‍රධාන ක්‍රම කීපයක් අපිට අඳුරගන්න පුළුවන්. අපි මේවා ගත්තොත් මේක විශාල පර්යාසයක ව්‍යාප්ත වෙලා තියෙන විෂයක්. මම මේ ඔගොල්ලොන්ට කතා කරන්නේ ඉතා පැහැදිලිව කෙටියෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන් විදිහට. ඉතින් මම මෙතනදී පෙන්නලා දෙන මොන වගේ ක්‍රමෝපායන්ද අපි පාවිච්චි කරන්න කියලා. ඊළඟට මම මෙතන පෙන්නලා තියෙනවා මොන වගේ ඩේටින්, කාබන් ඩේටින්. හැමෝම දන්නවා කාබන් කාල නිර්ණය කියලා සාමාන්‍ය සමාජයත් අහලා තියෙනවා. ඩේට් මේ ඕක ඩේටින් කළා තමා මේ කාලේ නිර්ණය කළා තියෙන්නේ කියලා කියනවා. හැබැයි ඒක ලොකු ප්‍රොසෙස් එකක්. අපි ඉදිරි වීඩියෝ වලදී මේකින් එකින් එක විස්තර කරගෙන යමු. ඊට පස්සේ පොටෑසියම්, ආගන්, තර්මෝලුමිනන්සස්, පෝලන් ඇනලිසිස්, ඩෙන්ඩ්‍රොක්‍රොනොලොජි, මේ ඊට පස්සේ ආකියෝ මැග්නීසියම්, ඔබ්සීඩියන්, හයිඩ්‍රජන්, සොයිල් ඇනලිසිස්, අයිසොටෝප් ඇනලිසිස්, මේ වගේ අපි විවිධාකාරයේ මේ පර්යේෂණ කටයුතු සිද්ධ කරනවා. ඉතින් අපි ගත්තාම එක්ස්කවේෂන් ඇන්ඩ් ෆීල්ඩ් වර්ක්. මොකද මේ එක්ස්කවේෂන් ඇන්ඩ් ෆීල්ඩ් වර්ක්? ඔගොල්ලෝ දන්නවා කැණීම් සහ ශේෂ්ඨ කටයුතු කියලා. එතකොට පුරාවිද්‍යා භූමියක ඇති කෞතුක වස්තු, පරිසර සහ මේ ව්‍යූහයන් ප්‍රවේශමෙන් කැණීම් කරන්න නම් මේවා ලේඛනගත කරන්න නම් පුරාවිද්‍යාඥයන්ට විද්‍යාත්මක ක්‍රම භාවිතා කරන්න වෙනවා කියලා මම කිව්වා. මොන වගේද? අපිට කරන්න පුළුවන් සවිස්තරාත්මක වාර්තා නිර්මාණය කරන්න. එතකොට අපිට මේ දත්ත විශ්ලේෂණය කරන්න දුරස්ථ සන්නිවේදන සහ භූභෞතික සමීක්ෂණ ශිල්ප ක්‍රම අපිට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මම කිව්වා ඩේටින් ඩේටින් ටෙක්නික්ස්. මේ ඩේටින් ටෙක්නික්ස් කියන්නේ කාල නිර්ණ ක්‍රම කරන්න, පුරාවස්තු හා පුරාවිද්‍යාත්මක නටබුන් වල වයස නැත්තම් මේක කොච්චර පැරණීද කියලා තීරණය කරන්න මේ රේඩියෝ කාබන් නැත්තම් කාබන් 14 කාල නිර්ණ ක්‍රම භාවිතා කරන. ඒ වගේම තමයි මේ ඩෙන්ටල් ක්‍රොනොලොජි. ඒ කියන්නේ ගස් වලලු මේ ගහක වලල්ලක් නිර්මාණය වෙන අපි කියනවා වසරක කාලයක් ගත වෙනවා කියලා. ඉතින් මේ වගේ දේවල්. ඊළඟට තාප විදුලි බල කාල නිර්ණය වැනි දේවල් අපිට මේ යොදා ගන්න පුළුවන් මේ කාල නිර්ණ ක්‍රම සඳහා. ඊළඟට කෞතුක වස්තු විශ්ලේෂණය, analysis of artifact. එතකොට මේ අපි කෞතුක වස්තු විශ්ලේෂණය මොනවද කරන්නේ? එතකොට අපිට ඒකට රසායනික විශ්ලේෂණ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. අන්වීක්ෂය භාවිතා කරන්න පුළුවන්. එතකොට ද්‍රව්‍ය විද්‍යාව වැනි විද්‍යාත්මක ක්‍රම භාවිතා කරලා පුරාවිද්‍යාව වැනි විද්‍යාත්මක ක්‍රම තුලින් පුරාණ කෞතුක වස්තු සංයුතිය හා තාක්ෂණයේ අධ්‍යයනය කරන්න පුළුවන් අපිට මේවා. එතකොට මේවා නිර්මාණය කරපුවා, මේවා වෙළඳපොළට කොහොමද නිකුත් කරේ, මේ වගේ දේවල් අපිට ගොඩක් දේවල් අධ්‍යයනය කරන්න, මේවා නිර්මාණය කරන්න භාවිතා කරපු ද්‍රව්‍ය කොහෙන්ද ගෙනාවේ, මේවා කොහෙන්ද සපයාගත්තේ, අපේ දේශීය සපයාගත්තද විදේශයකින් ගෙනාවද කියලා අපිට ගොඩක් දේවල් මේකෙන් හොයන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් විද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් විවිධ මේ පුරාවස්තු විවිධාකාරයෙන් පර්යේෂණ වලට ලක් කරනවා. ඊළඟට environmental reconstruction, කොහොමද පැරණි පරිසරය නිර්මාණය කරන්නේ. ඔගොල්ලෝ දන්න පුරාවිද්‍යාඥය පැරණි පරිසරය නැත්තම් පරිසර විද්‍යාඥයින් කියනවා මේ ආකාරයෙන් පැරණි පරිසරයේ තියෙන්නේ නැති කියලා. එතකොට මොනවද ඒ වගේ දේවල්? එතකොට පරාග විශ්ලේෂණ, එතකොට පෝලන් ඩයටම්ස් වගේ ගොඩක් දේවල් අධ්‍යයනය කටයුතු කරනවා. එතකොට මේ ශාක අවශේෂ සහ සත්වස්ති අවශේෂ පුරාණ අධ්‍යයනය කිරීම තුළින් පුරාණ
පැරණි පරිසරය නිර්මාණය කරන්න විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරනවා. එතකොට මේකෙ මොකද වෙන්නේ? පැරණි භූදර්ශනීය සහ මානව පරිසර අන්තර්ක්‍රියා පිළිබඳව තොරතුරු අපිට හොයාගන්න පුළුවන් වෙනවා. ඊළඟට බයෝ ආකියොලොජි. මොකද්ද මේ බයෝ ආකියොලොජි? ජෛව පුරාවිද්‍යාව නේද? එතකොට ඔයගොල්ලෝ දන්නවා අපි මේ ඉතිහාසයේ ඉගෙන ගද්දි නැත්නම් පුරාවිද්‍යාව ඉගෙන ගනිද්දී අපි කියනවා මේ DNA විශ්ලේෂණය කියලා නේද? හැමෝම දන්නවා DNA කියලා. එතකොට මේ පාරම්පරික කොහොමද මේ දේවල් වෙන්නේ? එතකොට DNA විශ්ලේෂණ කටයුතු වලින් මේ ආශ්‍රය ද්‍රව්‍යවල සමස්ථානික වල දන්නවා අයිසොටෝප්. අපි ඉස්කෝල් කාලේදී ඉගෙන ගන්නවානේ සමස්ථානික කොහොමද ක්‍රියා මේ රසායනික විද්‍යාවේදී ඇති වෙන්නේ කියලා. ඉතින් මේවට මේ වගේ රසායනික ක්‍රම මගින් විශ්ලේෂණය තුළින් අතීත මානව ආහාර කොහොමද රටාව තිබේ, සංචරණය, සෞඛ්‍ය පිළිබඳව අවබෝධයක් අපිට මේ විද්‍යාත්මක ක්‍රම භාවිතය තුළින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකදී මම අද කතා කරේ ඇත්තරම විද්‍යාත්මක ක්‍රම භාවිතය පිළිබඳව සරල අදහසක්. ඉතින් මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට සරල භාෂාවෙන් මම කතා කරලා තියෙනවා. ඉතින් පුරාවිද්‍යාවේදී විද්‍යාත්මක ක්‍රම මගින් පුරාවිද්‍යාඥයන්ට මොකද වෙන්නේ? ඒ වගේම තමයි මේ සාමාන්‍ය ජනතාවත් මේ පිළිබඳව පුරාවිද්‍යාව කියන්නේ මොකද්ද, මොන වගේ දේවල්ද මේ වගේ සිද්ධ වෙන්නේ කියලා දැනගන්න එක ඉතාම වටිනවා. ලෝකයේ ගොඩක් රටවල්වල මේ පිළිබඳව බහුතරයක් දෙනාගේ තියෙන දැනීම වර්තමානයේ වෙද්දි වර්ධනය වෙලා තියෙනවා. මොකද පුරාවස්තු කියන්නේ, මං හැම වෙලම කියන දෙයක්, පුරාවස්තු කියන්නේ පුරාවිද්‍යාඥයන් විතරක් ආරක්ෂා කළ යුතු දෙයක් නෙවෙයි, සමස්ත ජනතාවම ආරක්ෂා කළ යුතු වටිනා සම්පතක්. ඉතින් මේක නිසා මේ පුරා අතීතයේ පිළිබඳව වඩාත් නිවැරදි අර්ථකථන නිරූපණය කරන්න උපකාරය වෙන විද්‍යාත්මක ක්‍රමයන් තුළින් පුරාවිද්‍යාඥයන් මොකද කරන්නේ? කාලය සහ මානව සංස්කෘතිය පරිණාමය සහ අනුවර්තනය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගන්න විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරනවා. ඉතින් ඕගොල්ලොන්ගේ තව අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අපි ඔගොල්ලෝ දැනගන්න කැමති දේවල් පිළිබඳව ඉතින් කමෙන්ට් කරපුවාම ඒ අදාළ මේ වීඩියෝ ඉදිරියේදී ලබා දෙන්න පුළුවන්. ඉතින් පුරාවිද්‍යාව කියන්නේ සෑම දෙනාම ඉගෙන ගත යුතු, දැනගත යුතු විෂයක්. ඉතින් ඉතා සරලව අපි කතා කරගෙන යමු. මේ වීඩියෝ මාලාව තුළින් ඔගොල්ලෝ ලබා ගන්න දැනුම තවත් කෙනෙකුට ලබා ගන්න වීඩියෝ එක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත අලුත් මාතෘකාවකින් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම.